ඇත්තටම මංගල සමරවීර හිටපු ඇමැත්තුමාගේ අභාවය මේ මොහොතේ මං හිතන්නේ රටකට ලැබෙන විශාල පාඩුවක් හැටියට මං දකිනවා මොකද විශේෂයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජාතික සංහිඳියාව සමගිය ශ්‍රී ලාංකිකයන් හැටියට සියලු දෙනාම එකතු කරන්න ඕනේ කියන අදහසේ දැඩිව ඉඳගෙන අදහස් ප්‍රකාශ කළ කෙනෙක් කිසි කිසි විටක තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න බිය වුණේ නැහැ දේශපාලන වාසි වෙනුවෙන් එතුමා අදහස් ප්‍රකාශ කළේත් නැහැ එතුමා හැමතිස්සෙම රටේ ඉදිරි අනාගතය ගැන බලලා තමයි අදහස් ප්‍රකාශ කරේ ඉතින් එවැනි පුද්ගලයෙකු මේ රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙලා වෙලා තිබෙන අවස්ථාවක එතුමාගේ නික්ම යාම මං හිතන්නේ මුළු රටටම පාඩුවක් මොකද අනිවාර්යෙන්ම මේ මොහොතේ අපේ රටේ ඉන්න ඕන පුද්ගලයෙක් මොකද ඉදිරි මේ රටේ ඉදිරි අනාගතය සඳහා අද මේ රට වෙලාගෙන තියෙන මේ අර්බුද වලින් ගොඩේම සඳහා එතුමාගේ අදහස් හොඟක් අපිට වැදගත් වෙලා තිබුණා ඉතින් මං හිතනවා බලවත් පාඩුවක් අපේ රටට උනේ ඉතින් මේ මංගල සමරවීර අපේ හිටපු ළඟින්ම වැඩ කරපු අපේ දේශපාලන හිතවතා හිටපු ඇමතුමා වෙනුවෙන් මං එතුමාට මගේ හෘදයාංගම සංවේගය එතුමාගේ පවුල අයට මම පළ කරනවා ආදර්ශමත් තියෙනවා ඒක තමයි එතුමා දේශපාලනඥයෙක් හැටියට බය නැතුව එතුමා විශ්වාස කරපු අදහස නිර්භීතව ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාවක් හයියක් එතුමාට තිබුණා ඒ වගේම තමයි හැමතිස්සෙම එතුමා මේ රටේ අද ශ්‍රී ලාංකිකයන් කියන අදහස මුල් බැහැගෙන සියලු ජන කොටස් එකතු කරගෙන වැඩ කරන්න ඕනේ කියන අදහස දැඩිව විශ්වාස කළා ඉතින් එවැනි දේවල් හොඟක් දේවල් අපිට දේශපාලන වශයෙන් එතුමාගෙන් ලබා ගන්න ඉගෙන ගන්න පුළුවන් දේවල් හොඟක් දේවල් අපි දැක්කා ඒ වගේම හොඟක් වටිනා අදහස් එතුමා ළඟ තිබුණා දේශපාලකයෙක් හැටියට කොහොමද වැඩ කරන්න ඕනේ කියන අදහස් ඔව් එතුමා ආණ්ඩු පෙරලන්න ආණ්ඩු හදන්න ඒ වගේ දේශපාලන වශයෙන් හොඟක් ඉතිහාසයක් තිබුණ වැදගත් ඇමතිවරයෙක් ඉතින් මං හිතනවා ඒ වගේ අදහස් පවා එතුමාට නම් කරලා තිබුණෙත් එතුමා බය නැතුව එතුමා පැකිලෙන්නේ නැතුව තමන්ගේ අදහස් වෙනුවෙන් නිර්භීතව ඉස්සරහට ඇවිල්ලා වැඩ කිරීම නිසා තමයි එතුමාට ওই රජුන් තනන්න ඒ වගේම ආන්දෝලාත්මක ප්‍රකාශ කරන්න බවට පත් වෙලා තිබුණෙත් බය නැතුව නිර්භීතව එතුමා අදහස් ප්‍රකාශ කළා ඒ බය නැතුව නිර්භීතව අදහස් ප්‍රකාශ කරේ කිසි විටකත් මේ රට ආපස්සට ගෙන යන්න නෙමෙයි මේ රට ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න නෙමෙයි මේ සියලු දේවල් ආරක්ෂා කරන්න තමයි එතුමා ඒ අදහස් ප්‍රකාශ කළේ කියන එකත් අපි මතක් කරගන්න ඕනේ මොකද එතුමාගේ අදහස් වල කිසි විටකත් මේ රටේ ජාතීන් අතර ගැටුම් නිර්මාණය කරන්න ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව මාධ්‍ය නිදහසට විරුද්ධව ඒ වගේ අදහස් එතුමා පළ කරේ නැහැ එතුමා හැම විටම පළ කරේ රටේ යහපත වෙනුවෙනුත් යටේ ඉදිරි ගමන වෙනුවෙනුත් එතුමා නිවැරදි අදහස් පළ කළා කියන එක අපි මතක් කරන්න ඕනේ Thank you.